वेलकम टू स्टोरीलैंड अद मंग अरगिनावे हॉरर सह थ्रिलर कांडेट अयत वेन टिकक अमुत विदे मूवी एकक मूवी एके अंतर्गत गेन किव्वो पीटर केला कुडा पिरिमी लमयेक इन्नवा मे लमयाट रै निदा गनिद्दी एयागे कामरे भित्तियक पिटिपस्सेन अमुत सद्द वगेयक एहेन्न गन्नवा सह कांता कटहंडक एहेन्न गन्नवा इतिन मे संबंधव पुंचि पीटरट एति उन कुतुहलय निसाम मे गेदर तियेन अबिरा හස ගැන කාටත් හොරෙන්ම හොයන්න ගන්නවා. ඉතින් පීටර්ට මේ අභිරහස හොයා ගන්න පුළුවන් වේද? කවුද බිත්තිය පිටිපස්සේ ඉඳන් කතා කරන්නේ? ඒකේ නා ඇත්තටම මිනිහෙක්ද? නැත්නම් අවතාරයක්ද කියලා දැනගන්න නම් ඔයාලට සම්පූර්ණ මූවී එකම බලන්න වෙනවා. මූවී එකේ නම කොප් වෙබ්. මේක 2023 රිලීස් කරපු මූවී එකක්. එහෙනම් දැන් අපි මූවී එකට යමු. මූවියේ ඕපනින් සීන් එක විදියට පෙන්වන්නේ කතාවේ හීරෝ වෙච්ච පීටර්ව. පීටර් ගැන කිව්වොත් ගොඩක් අහිංසක තමන්ගේ පාඩුවේ ඉන්න ළමෙක්. පීටර් කොයිතරම් අහිංසකයිද කිව්වොත් හැම තිස්සෙම ඉස්කෝලේ ළමයින්ගේ වදහිංසාවලට ලක්ුණත් ඒ දේවල් ඉවසගෙන ඒවට රියැක්ට් නොකරන කෙනෙක්. මේ හේතු නිසාම පීටර්ට යාළුවෝ කවුරුත්ම නැහැ. මං ඔයාලට කතාවේ මුලදීම කිව්වා පීටර්ට එයාගේ කාමරේ බිත්තිය එහා පැත්තෙන් සද්ද වගයක් එනවා කියලා. ඉතින් අදත් පීටර්ට ඒ වගේ සද්ද වගයක් ඇහෙන්න ගන්නවා. ඉතින් පීටර් ඒ සද්ද ඇහෙන තැනට ගිහින් බිත්තියට තට්ටුවක් දානවා. ඒත් එක්කම බිත්තිය එහා පැත්තෙනුත් කවුරු හරි තට්ටුවක් දානවා. මේකට බය වෙච්ච පීටර් ඉක්මනට අම්මයි තාත්තයි ඉන්න කාමරේට ගිහින් අම්මට ඒ ගැන කියනවා. අම්මත් පීටර්ගේ කාමරේට ගිහින් පීටර් කියන කතාව ඇත්තද කියලා බලන්න අර සද්ද ඇහුන බිත්ති කොටසට කන් දීලා බලනවා. හැබැයි දැන් එතන කිසිම සද්දයක් නැහැ. නමුත් පීටර් ඉන්නේ බය වෙලා නිසා අම්මා කියනවා මේක ගොඩක් පරණ ගයක් නේ. රැට බිත්ති වලින් සද්ද ඇහෙන එක සාමාන්‍යයි. ඒ නිසා බය වෙන්න එපා කියලා අම්මා පීටර්ව නිදි කරවනවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ පීටර්ගේ ක්ලාස් එකට අලුත් ටීචර් කෙනෙක් එනවා. මේ අතරේ ප්‍රින්සිපල් ළමයින්ටත් ටීචර්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. කොහොම හරි එදා ඉන්ටර්වල් එක වෙලාවේදී ළමයි හැමෝම සෙල්ලම් කරන්න ක්ලාස් රූම් එකෙන් එළියට ගියත් පීටර්ට කවුරුත් යාළුව නැති නිසා පීටර් ක්ලාස් රූම් එකට වෙලා ඉන්නවා. ටීචර්ත් හැලෝවීන් වලට ළඟ නිසා පන්තියේ සැරසිලි කටයුතු කරමින් ඉන්නේ. ඉතින් ටීචර් පීටර්ගෙන් අහනවා ඔයා යාළුව එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැද්ද කියලා. එතකොට පීටර් කියනවා එයා ඉන්ටර්වල් එකට කැමති නැහැ කියලා. ඒ නිසා ටීචර් කියනවා එහෙනම් ඔයා මට ක්ලාස් රූම් එක සරසන්න උදව් කරන්න කියලා. හැබැයි පීටර් ඒකට කැමති වෙන්නේ නැහැ. ඔය වෙලාවේ පීටර්ගේ ඩෙස්ක් එක උඩට මකුළුවෙක් ඇවිත් පීටර් බය වෙනවා. ටීචර් ඉක්මනට ඇවිත් මකුළුවව අල්ලලා ක්ලාස් රූම් එකෙන් එළියට දානවා. එදා රෑ පීටර් කෑම ගනිද්දී අම්මටයි තාත්තටයි කියනවා එයා හැලෝවීන් වලට ආස නිසා එයාට ඒකට ගැළපෙන ඇඳුමක් ඇඳලා අනිත් ළමයි වගේ ට්‍රික් ඔ ට්‍රීට් කරන්න ඕනි කියලා. ඇත්තටම ට්‍රික් ඔ ට්‍රීට් කියන්නේ හැලෝවීන් දවසේ රෑ ළමයින් මායාකාරියෝ රාක්ෂයෝ වගේ විවිධ ඇඳුම් ඇඳගෙන අහල පහල ගෙවල් වලට ගිහින් සින්දු කියලා පැණි රස ඉල්ලගෙන එන චාරිත්‍රයක්. ඉතින් පීටර්ටත් මේ පාර ඒ චාරිත්‍රය කරන්න ඕනි වෙනවා. හැබැයි අම්මයි තාත්තයි මේකට කැමති වෙන්නේ නැහැ. මොකද මෙයාලා ඉන්න පළාතේ පීටර් ඉපදෙන්න කලින් පොඩි ගෑනු ළමෙක් ට්‍රික් ඔ ට්‍රීට් කරන්න ගිහින් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් තාත්තා පීටර්ට ඒ ගැන කියනවා. හැබැයි අම්මා නම් එච්චර කැමති වෙන්නේ නැහැ පීටර් ඒ ගැන දැනගන්නවට. මේ වෙලාවේ පීටර් අහනවා එයාවත් ඒ වගේ කවුරු හරි අතුරුදහන් කරයිද කියලා. එතකොට අම්මා කියනවා අපි කවදාවත් ඔයාට එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. එදා රෑත් පීටර් නිදාගෙන ඉන්නකොට පීටර්ට බිත්තිය එහා පැත්තෙන් සද්ද වගේක් ඇහෙන්න ගන්නවා. හැබැයි අද වෙනදා වගේ නෙවෙයි. කාන්තා කටහඬකින් පීටර්ට කතා කරනවා ඇහෙනවා. මේකට බය වෙච්ච පීටර් ඒ ගැන තාත්තට කියනවා. ඉතින් තාත්තත් බිත්තියට කන තියලා බැලුවත් දැන් කිසිම සද්දයක් නැහැ.
පීටර් ඉන්නේ බය වෙලා නිසා තාත්තා කියනවා අනිවාර්යෙන් ඒ මීය වෙන්න ඇති කියලා. ඊට පස්සේ තාත්තා මීයන්ට දාන වස జాතියක් අරන් නැවිත් ගේ ඇතුළේ තනින් තන තියනවා. මේ වෙලාවේ පීටර් ඒ වසවල සුවඳ බලලා කියනවා මේවා කුරුඳු සුවඳයි කියලා. එතකොට තාත්තා කියනවා පරිස්සම් වෙන්න හැමදේම පේන තරම් ලස්සන නැහැ කියලා. පහුවදා පීටර්ගේ ටීචර් ළමයින්ට හැලෝවීන් වලට අදාළ චිත්‍රයක් අඳින්න දෙනවා. මෙතනදී පීටර් අඳින්නේ කවුරු හරි ළමයෙක් උදව් ඉල්ලනවා වගේ පේන චිත්‍රයක්. මේ අමුතු චිත්‍ර දක්වපු ටීචර් තීරණය කරනවා පීටර්ගේ දෙමව්පියන්ව ඒ ගැන දැනුවත් කරන්න. ඉතින් ටීචර් පීටර්ගේ ගෙදරට ගිහින් ඩෝබෙල් එක ගැහුවම පීටර්ගේ අම්මා එනවා. ටීචර් අම්මට එයා පීටර්ගේ ක්ලාස් ටීචර් කියලා හඳුන්වලා දෙනවා. එතකොට පීටර්ගේ අම්මත් කියනවා මමත් දරුවා ලැබෙන්න කලින් ටීචර් කෙනෙක් ඇයි මේ විදියට පීටර් ගැන හොයාගෙන මෙහි ආවි කියලා අම්මා අහනවා. එතකොට ටීචර් පීටර් ඇඳපු අමුතු චිත්‍රේ අම්මට පෙන්නනවා. මේක දැකලා අම්මා ටිකක් කලබල වෙලා වගේ කියනවා පීටර් ඕනවට වඩා දේවල් මවා ගන්න ළමෙක්. එයාට බිත්තියේ ඉඳන් අමුතු සද්ද ඇහෙනවා. රැතිස්සේ අපිවත් ඇහැරවනවා. ඒ නිසා තමයි මේ වගේ චිත්‍රයක් අඳින්න ඇත්තේ. ඔයා ඒ ගැන මාව දැනුවත් කරාට ස්තුතියි කියලා අම්මගේ ඇතුළට ගිහින් දොර වහ ගන්නවා. පීටර්ගේ අම්මගේ අමුතු හැසිරීම නිසා ටීචර්ට පීටර්ගේ දෙමව්පියෝ ගැන සැක පහළ වෙනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ අම්මා පීටර්ට එයා ඇඳ චිත්‍ර පෙන්නලා අහනවා ඇයි අනිත් අයගෙන් ඔයා උදව් ඉල්ලන්නේ කියලා. එතකොට පීටර් හෙමීට කියනවා මං කාගෙන්වත් උදව් ඉල්ලුවේ නැහැ ඇය තමයි උදව් ඉල්ලුවේ කියලා. මේක ඇහිච්ච අම්මා අහනවා මොකක්ද ඒ කිව්වේ කියලා. එතකොට පීටර් ආපහු කියනවා ඒ ගැන එච්චර හිතන්න එපා මේක ටිකක් බය හිතෙන චිත්‍රයක් විතරයි කියලා. එදා රෑත් පීටර් නිදා ගන්න හදද්දී පිටියේ එහා පැත්තෙන් කාන්තා කටහඬක් ඇහෙනවා. මේ පාර ඒ කාන්තාව කියන්නේ එයාට බය වෙන්න එපා එයාට ඕනි කතා කරන්න විතරයි කියලා. එතකොට පීටර් කියනවා ඔයා ඇත්ත කෙනෙක් නෙවෙයි ඔයා මං මවාගත්තු චරිතයක් විතරයි කියලා. මේ විලාවේ අද්භූත කාන්තාව කියනවා ඔව් එහෙම වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන් මං දන්නවා ඔයාට යාළුව නැහැ කියලා. ඉතින් මට ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් හැබැයි ඔයාට යාළුවෝ එපා නම් මම යන්නම් කියලා කියනවා. එතකොට පීටර් කියනවා නෑ ඔයා යන්න ඕනේ නැහැ මට ඔයා එක්ක කතා බහ කරන්න පුළුවන් කියලා. පහුවදා ටීචර් ළමයි හැමෝටම හැලෝවීන් වලට වට්ටක්ක මූණු පාට කරන්න දෙනවා. මෙතනදී පීටර්ගේ වට්ටක්ක මූණ දකපු ටීචර් පීටර් ගාවට ගිහින් කියනවා ඔයාගේ එක තමයි මෙතනින් ලස්සනම හැබැයි එයා එහෙම කිව්වා කියලා අනිත් ළමයින්ට කියන්න එපා කියලා එතනින් යනවා. මේ කතාබහ පීටර්ට හැමතිස්සෙම වදහිංසා කරන බ්‍රයන් කියන ළමයාත් අහන්න ඉන්නේ. ඉතින් ඒ ගැන ඉරිසියා හිතුන බ්‍රයන් ඉස්කෝලේ ඇරුණම පීටර්ව තල්ලු කරලා වට්ටක්ක ගෙඩිය කෑලිවලට කඩලා දානවා. මේ සිදුවීමෙන් පීටර් ගොඩක් දුක් වෙනවා. එදා රෑ පීටර් ඇඳට වෙලා අඬාඬා ඉති පිටියේ එහා පැත්තේ ඉන්න අද්භූත කාන්තාව අහනවා ඇයි ඔයා අඬන්නේ කියලා. එතකොට පීටර් එයාට වෙච්ච හැමදේම කියනවා. මේ කතාව අහන් ඉඳපු කාන්තාව කියනවා ඔයාව හැමදාම තල්ලු කරලා රිද්දනවා වගේ ඔයා බ්‍රයන්වත් තල්ලු කරලා රිද්දවන්න කියලා. ඊළඟට පෙන්වන්නේ පහුවදා බ්‍රයන් එයාගේ දෙමව්පියෝ එක්ක ඇවිත් පීටර්ට අලුත් වට්ටක්ක ගෙඩියක් ගෙනත් දෙනවා. ඒකට හේතුව තමයි ටීචර් කලින් දවසේ පීටර්ට වෙච්ච අසාධාරණය දැකලා ඒ ගැන බ්‍රයන්ගේ දෙමව්පියන්ට කියලා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි බ්‍රයන් පීටර්ට වට්ටක්ක ගෙඩියක් ගෙනත් දුන්නේ. හැබැයි මේක කරා කියලා පීටර්ට බ්‍රයන් ගැන තියෙන තරහ නම් නිවෙන්නේ නැහැ. ඉතින් පීටර් එදා ඉස්කෝලේ ඇරෙනකන් ඉඳලා බ්‍රයන් පස්සෙන් ගිහින් බ්‍රයන්ව පඩිපෙලෙන් පහලට තල්ලු කරලා දානවා. මේකෙන් බ්‍රයන්ගේ කකුල කැඩෙනවා. මේ වෙච්ච සිදුවීමෙන් පීටර්ව පාසලෙන් අස්කරනවා. එදා රෑ අම්මයි තාත්තයි පීටර්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ගැන කතා බහ කරමින් ඉන්නකොට අම්මා තාත්තා එක්ක කියනවා පීටර්ගේ අමුතු චිත්‍ර ගැන. මේ සිදුවීමෙන් තාත්තට තවත් පීටර් ගැන කේන්ති ගිහින් පීටර්ව ගෙදර බේස්මන්ට් එකේ ටික දවසකට හිර කරලා දානවා. මේ වෙලාවේ අම්මා ඇවිත් කියනවා මේ හැමදේම කරන්නේ අපි ඔයාට තියෙන ආදරයට කියලා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නන්නේ පීටර්ගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අහනවා ඇයි පීටර්ගේ ගෙදර ගියේ මොනවා හරි සැක කටයුතු දෙයක් සිද්ධ වුණාද කියලා. එතකොට ටීචර් කියනවා එහෙම මුකුත් නැහැ හැබැයි එයාට පීටර් හොඳින් ඉන්නවද බලන්න ඕනි වුණා කියලා. ප්‍රින්සිපල් කියනවා ඕනවට වඩා ළමයින්ගේ දේවල් වලට මැදිහත් වෙන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා.
කියලා. එතකොට ටීචර් කියනවා පීටර්ගේ අම්මනම් ටිකක් අමුතුයි වගේ දැනුණා කියලා. මේ වෙලාවේ ප්‍රින්සිපල් කියනවා පීටර්ගේ ගෙවල් පැත්තේ පොඩි ගැණු ළමෙක් අතුරුදහන් වුණා. ඒ නිසා පීටර්ගේ දෙමව්පියෝ තමන්ගේ ළමයාව ඕනවට වඩා ආරක්ෂා කරන්න උත්සාහ කරනවා වෙන්නේ නැති කියලා. මේ අතරේ පීටර් දකිනවා බේස්මන්ට් එක පහළ කූඩුවක් තියෙනවා. මේ කූඩුව ඇතුලේ ටෙඩි බෙයා කෙනෙකුත් ඉන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ ටීචර් ළමයින්ගේ පේපර්ස් බලමින් ඉන්නවා. මෙතනදි ටීචර් පීටර්ගේ පේපර් එක බලලා එයාට පීටර් ගැන ඇතිවලා තියෙන කුතුහලය නිසාම පේපර් එක උඩ එයාගේ ෆෝන් නම්බර් එක ලියනවා. ඊට පස්සේ ඒ පේපර් එකත් අරන් ටීචර් පීටර්ගේ ගෙදර යනවා. කලින් වගේම පීටර්ගේ අම්මා තමයි දොර අරින්නේ. ටීචර් පේපර් එක දීලා අම්මා එක්ක පීටර් ගැන කතා කරන්න හැදුවත් අම්මා මගහැරලා ගේ ඇතුළට යන්න හදද්දී පීටර්ගේ තාත්තාවිත් ටීචර්ට මොනා හරි බොන්න එන්න කියලා ගේ ඇතුළට එන්න කියනවා. මේ වෙලාවේ ටීචර් අහනවා පීටර්ට අලුත් ඉස්කෝලයක් හොයාගත්තද කියලා. එතකොට තාත්තා කියනවා නෑ අපි එයාට ගෙදර ඉඳන්ම උගන්වනවා මගේ බිරිඳ ටීචර් කෙනෙක් වෙලා හිටිය නිසා එයාට ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි ටීචර් නම් කියන්නේ ඒ වැඩේ හරියන දෙයක් නෙවෙයි කියලා. මේ වෙලාවේ ටීචර් පීටර් කෝ කියලා අහනවා. එතකොට තාත්තා කියනවා අපි එයාව නිවාස අඩස්සිය දැම්මා එයා දැන් එයාගේ කාමරේ ඉන්නේ කියලා. ටීචර් දිගින් දිගටම පීටර් ගැන ප්‍රශ්න කරද්දී අම්මා කලබල වෙලා ටීචර්ට බනින්න ගන්නවා ඇයි පීටර් ගැන ඔය තරම් බද වෙන්නේ කියලා. අම්මා ආවේගශීලීව හැසිරෙන නිසා තාත්තා ටීචර්ට කියනවා එයා දැන් මෙහෙන් ගියොත් හොඳයි කියලා. ටීචර් තව ප්‍රශ්න ඇති වෙන්න කලින් ගෙදරින් යන්න කියලා හදද්දී ටීචර්ට කවුරු හරි තට්ටු කරන සද්දයක් ඇහෙන්න ගන්නවා. මේ සද්ද කරන්නේ පීටර්. පීටර්ට ටීචර් ඇවිත් කියලා ඇහුන නිසා තමයි පීටර් මෙහෙම බේස්මන්ට් එකේ දොරට තට්ටු කරන්නේ. තාත්තා පිටිපස්සෙන්ම ආපු නිසා ටීචර් ගෙදරින් එළියට යනවා. මේ වෙලාවේ තමයි ටීචර් දැනගන්නේ එයාගේ කාර් එකේ කී එක නැහැ කියලා. ඒත් එක්කම පීටර්ගේ තාත්තාවි ටීචර්ට කාර් එකේ කී එක ගෙනත් දෙනවා. මේ සිද්ධ වෙච්ච අමුතු දේවල් නිසා ටීචර්ගේ සැකය තව තවත් වැඩි වෙනවා. ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ පීටර්ගේ අම්මා කප්කේක් වගේක් හදාගෙන පීටර් ගාවට අරන් යනවා. ඊට පස්සේ පීටර්ගේ දඬුවම් කාලය ඉවරයි කියලා අම්මා පීටර්ව බේස්මන්ට් එකෙන් එළියට අරන් යනවා. මේ වෙලාවේ තාත්තා ඇවිත් අහනවා ඔයා ඔයාගේ වැරදි හදාගත්තද කියලා. එතකොට පීටර් කියනවා ඔව් මං ආපහු දඟවැඩ කරන්නවත් බොරු කියන්නවත් නපුරු හීනවත් දකින්නේ නැහැ කියලා. එදා රෑ පීටර් එයාගේ කාමරේ තමයි නිදාගන්නේ. මේ වෙලාවේ පීටර්ට අද්භූත කාන්තාව මතක් වෙලා පිටිය ගාවට ගිහින් කතා කරන්න ගන්නවා. පීටර් අර අද්භූත කාන්තාවට එයාව තාත්තා බේස්මන්ට් එකේ හිර කරලා තිබ්බ එක ගැන කියනවා. එතකොට අද්භූත කාන්තාව කියනවා එයා ඒ හැමදේම දන්නවා අම්මයි තාත්තයි ඔයා හිතනවා වගේ හොඳ අය නෙවෙයි ඒ නිසා පරිස්සම් වෙන්න කියලා. පීටර් කියනවා එයාට අද්භූත කාන්තාව මොන වගේ කෙනෙක්ද කියලා බලන්න ඕනි කියලා. එතකොට කාන්තාව කියනවා එයා ගොඩ කාලයක් හිටපු නිසා එයාගේ පෙනුම දැකලා පීටර් බය වෙලා කෑ ගහන්න පුළුවන් කියලා. නමුත් පීටර් දිගින් දිගටම එයාව බලන්න අවශ්‍යයි කියපු නිසා කාන්තාව කියනවා පහළ තියෙන වෝල්පේපර් එක පොඩ්ඩක් ගලවන්න එතන පුංචි සිදුරක් තියෙනවා ඒකෙන් එයාව බලන්න පුළුවන් කියලා. පීටර් කිව්ව විදියට වෝල්පේපර් එක පොඩ්ඩක් ගලවලා සිදුර අස්සෙන් බලන් ඉන්නවා. ඒත් එක්කම අද්භූත කාන්තාවත් සිදුර ඇතුලෙන් පීටර් දිහා බලනවා. පීටර් අද්භූත කාන්තාව දැකලා බය වෙලා අහනවා ඇත්තටම ඔයා කවුද කියලා. එතකොට ඒ කාන්තාව කියනවා මං ඔයාගේ අක්කා ඔයා ලොකු වෙනකන් තමයි මං බලන් ඉඳේ කියලා. පීටර් අහනවා ඒ ඇයි කියලා. මේ වෙලාවේ අක්කා කියනවා එයාව හිර කරලා දාලා තියෙන කාමරේ දොර වැහෙන්න ඔරලෝසුවක් තියලා තියෙනවා. අන්න ඒ ඔරලෝසුව එතනින් ඉවත් කරන්න පුළුවන් තරම් පීටර් ලොකු වෙනකන් එයා බලන් ඉඳියා කියලා. ඒ වගේම මෙතනදී අක්කා කියනවා අම්මයි තාත්තයි තමයි එයාව හිර කරලා දැම්මේ වගේම ළඟදිම පීටර්වත් මේ විදියට හිර කරලා දායි කියලා. ඔන්න ඊළඟ සීන් එකෙන් පෙන්නනවා පීටර් නිදා ගන්න කියලා ඇඳට යනවා. මේ වෙලාවේ පීටර්ට එයාගේ කාමරේ දොරට කවුරු හරි ගහන සද්දය එනවා. ඒත් එක්කම දොර ඉබේම ඇරෙනවා. හැබැයි දොර ළඟ කවුරුත් පේන්නේ නැහැ. ඔය වෙලාවේ පීටර් දකිනවා අම්මා වගේ කෙනෙක් දොර ගාවින් යනවා. ඉතින් පීටර් අම්මට කතා කරනවා.
ඒත් එක්කම එතනට ආපු තාත්තා පීටර් දිහා භයානක විදියට බලන් ඉඳලා කියනවා බලන්න ඔයා ඔයාගේ අම්මට කරපු දේ කියලා මේ වෙලාවේ අම්මා අවතාරයක් වගේ දුවගෙන ඇවිත් පීටර්ගේ ඇඟට පනිනවා ඒත් එක්කම පීටර් ඇහැරෙනවා පීටර් ඒ දැකලා තියෙන්නේ නපුරු හීනයක් එදා රෑ පීටර් ආපහු එයාගේ අක්කා එක්ක කතා කරනවා අක්කව හිර කරලා තියෙන රහස් කාමරේ තියෙන්නේ අම්මයි තාත්තයි ඉන්න කාමරේම තමයි ඉතින් පීටර් අක්කගෙන් අහනවා ඔයා හිටියේ එයාලගේ කාමරේ නම් ඔයා කොහොමද මාත් එක්ක කතා කරන්න කියලා එතකොට අක්කා කියනවා එයා පහුරු කාගෙන පීටර්ගේ කාමරේ තියෙන පැත්තට ආවා කියලා ඒ වගේම අක්කා කියනවා අම්මයි තාත්තයි එයාට වෛර කරනවා ඒ නිසා එයාලා කොයි වෙලේ හරි එයාව මරලා දාලා ඊළඟ ගොදුර විදියට පීටර්ව ඒ කාමරේ හිර කරලා දානවා කියලා එතකොට පීටර් කියනවා කවදාවත් එයාගේ අම්මයි තාත්තයි එහෙම කරන්නේ නැහැ කියලා අක්කා කියනවා එයාලා දැනටමත් එක්කෙනෙක්ව වත්තේ මරලා දාලා තියෙන්නේ ඕන්නම් ගිහින් බලන්න කියලා වත්තේ එක්තරා ස්ථානයක් ගැන පීටර්ට කියනවා පහුවදා උදේම පීටර් එයාගේ අක්කා කිව්ව ස්ථානය හරලා බලනවා අක්කා කිව්වා වගේම එතන මිනිස් ඇටසැකිල්ලක් තියෙනවා මේ සිදුවීමෙන් පීටර් තේරුම් ගන්නවා එයාගේ අම්මයි තාත්තයි එයා හිතන තරම් හොඳ අය නෙවෙයි කියලා ඔය වෙලාවේ අම්මා එන සද්දේ ඇහිලා පීටර් හාරපු වල ආපහු අහලා දානවා ඒත් එක්කම අම්මා සැකෙන් වගේ අහනවා ඔතන මොකද කරන්න කියලා එතකොට පීටර් කියනවා මං ට්‍රික් ඔ ට්‍රීට් කරන්න බැරි නිසා වට්ටක්ක ගෙඩියක් කපන්න හැදුවේ කියලා ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ පීටර් ආපහු අක්කා එක්ක කතා කරනවා අක්කා කියනවා එයාව හැලෝවීන් දවසක තමයි මේ වගේ හිර කරලා දැම්මේ එදා ට්‍රික් ඔ ට්‍රීට් කරන්න ගෑනු ළමයෙක් ඇවිත් හිටියා අක්කා ඒ ගෑනු ළමයාගෙන් උදව් ඉල්ලුවම ඒ ගැන දැනගෙන අම්මයි තාත්තයි ඒ ළමයාව මරලා දැම්මා කියලා කියනවා ඒ කියන්නේ හැලවින් දවසේ අතුරුදහන් වුණා කිව්ව ගෑනු ළමයාගේ ඇටසැකිල්ල තමයි පීටර්ට වත්තේ වල දාලා තිබිලා හම්බ වුණේ මේ වෙලාවේ අක්කා ගොඩක් දුකෙන් කියනවා මාවත් එයාලා ළඟදිම මරලා දායි ඒ නිසා එයාට මෙතනින් එළියට යන්න උදව් කරන්න කියලා පීටරුත් අක්කට කියනවා එයා උදව් කරන්නම් කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ අම්මා වට්ටක්ක වගේක් කපමින් ඉන්නවා. පීටර් මේ වෙද්දි දැකලා තියෙන්නේ ටීචර් එයාගේ ෆෝන් නම්බර් එක පේපරේ උඩ ලියලා තියෙන්නේ කියලා. ඉතින් පීටර් අම්මගේ කාමරයට හොරෙන් රිංගලා ටීචර්ට කෝල් එකක් අරන් කියනවා එයාට උදව් අවශ්‍යයි කියලා. ඒත් එක්කම සද්දයක් ඇහුන නිසා පීටර් ෆෝන් එක තියනවා. මේ වෙලාවේ තමයි පීටර් දකින්නේ අම්මා පිටිපස්සට වෙලා හැමදේම අහන් ඉඳලා කියලා. ඒත් එක්කම ෆෝන් එක රින් වෙන්න ගන්නවා. මේ කෝල් කරන්නේ ටීචර්. අම්මා ෆෝන් එක ආන්සර් කරලා කිය එනවා පීටර් ටීචර් නැතිව පාළුයි කියලා කෝල් ගත්තේ දැන් එයාට ඒක කියන්න ලැජ්ජ නිසා ෆෝන් එක ආපහු එයාට දුන්න කියලා කෝල් එක කට් කරනවා ඊළඟට අම්මා පීටර්ට හොඳටම බැනලා ආපහු පීටර්ව එයාගේ කාමරයට ගිහින් දානවා මේ වෙලාවේ අම්මා දකිනවා බිත්තිය පහළ වෝල්පේපර් එක ගැලවිලා තියෙනවා අම්මා එතනට ඇවිත් පරීක්ෂා කරලා බලනවා මේකෙන් අම්මා ගොඩක් කලබල වෙලා පීටර්ගෙන් අහනවා එයා ඔයාට මොනවද කිව්වේ කියලා. හැබැයි පීටර් මුකුත් කියන්නේ නැහැ. අම්මා කියනවා මෙතනින් පස්සේ සිද්ධ වෙන හැම වැරද්දක්ම ඔයාගේ කියලා. එදා රෑ පීටර්ගේ අක්කා පීටර්ට කියනවා එයා වෙච්ච හැමදේම දැක්කා අද රෑ අම්මයි තාත්තයි අපිව මරලා දායි ඒ නිසා මොනව හරි කරන්න කියලා. ඊළඟට පෙන්නන්නේ පීටර් කාමරෙන් එළියට යනවා. මේ වෙලාවේ අම්මා තාත්තා එක්ක පීටර් කරපු දේවල් ගැන කියනවා. මේ කතා බහ දිහා පීටරුත් බලන් ඉන්නේ. ඒත් එක්කම අම්මයි තාත්තයි දකිනවා පීටර් එයාලා කියන දේවල් අහන් ඉන්නවා කියලා. මේකට බය වෙච්ච පීටර් ආපහු කාමරයට ගිහින් බොරුවට නිදි වගේ ඉන්නවා. ඔය වෙලාවේ තාත්තා ඇවිත් පීටර්ට කියනවා ඔයා නැගිටලා ඉන්න කියලා අපි දන්නවා හෙට එයාට වත්ත සුද්ධ කරන්න උදව් කරන්න කියලා එතනින් යනවා. පහුවදා පීටර් තාත්තට උදව් කරන්න වත්තට යනවා. තාත්තා කියනවා වට්ටක්ක වගාවට දිලීර රෝගයක් බෝ වෙලා නිසා වට්ටක්ක ඔක්කොම නරක් වෙලා ඒ නිසා මේ ටික අයින් කරලා දාන්න ඕනි කියලා. මේ වෙද්දි තාත්තා මියගිය ගෑනු ළමයාගේ ඇටසැකිල්ල ඉවත් කරලා තියෙන සහ ඒ ඇටසැකිල්ල හැලවීන් වල ඩෙකරේෂන් එකක් විදියට ගෙදර සවි කරලා තියෙන්නේ. මේ අතරේ අපිට පෙන්නනවා බ්‍රයන් එයාගේ අයියයි අයියාගේ යාළුවෝ කිහිප දෙනෙකුත් එක්ක පීටර්ගේ ගේ ගාවට ඇවිත් ඉන්නවා.
ඔයාලා කතා වෙන්නේ අද රැට ට්‍රික් ඔ ට්‍රීට් කරන්න ගිහින් පීටර්ට හොඳ පාඩමක් උගන්වමු කියලා. එදා රැ පීටර් සහ අම්මයි තාත්තයි වට්ටක්ක වලින් හදපු සුප් එකක් බොනවා. තාත්තා සුප් එක බොන ගමන් අම්මගෙන් අහනවා සුප් එකේ රස වෙනස් වෙලා හැබැයි සුප් එක ගොඩක් රසයි කියලා. අම්මා කියනවා නෑ එහෙම වෙනසක් නම් කරේ නෑ කියලා. පීටර් නම් තාම සුප් එක බීලා නැහැ. මේ වෙලාවේ අම්මා සුප් එක බීලා කියනවා සුප් එක කුරුඳු සුවඳයි කියලා. තාත්තට තේරෙනවා මේ සුප් එකේ මොනවා හරි අවුලක් තියෙනවා කියලා. ඔයාලට මතක ඇති මීයන්ට දාන වස జాතියත් කුරුඳු සුවඳයි. පීටර් තවම සුප් එක බීලත් නැහැ. ඒ කියන්නේ පීටර් සුප් එකට වස දාලා කියලා තාත්තට තේරුම් ගිහින් අම්මට කියනවා ඉක්මනට ඇම්බියුලන්ස් එකට කතා කරන්න කියලා. ඒත් එක්කම තාත්තා ලේවමන දාන්න අරන් එතනම මිය යනවා. අම්මට පීටර් එක්ක ආපු කේන්තියට පිහියකුත් අරන් පීටර්ව එලවන්න ගන්නවා. හැබැයි අම්මත් සුප් එක බීපු නිසා අම්මත් ලේවමන දාන්න ගන්නවා. මේ වෙලාවේ පීටර් අම්මව පඩිපෙලෙන් පහලට තල්ලු කරලා දානවා. ඊට පස්සේ පීටර් අම්මා ගාව තියෙන යතුරු කැරල්ල අරගන්නවා. ඒත් එක්කම අම්මා මරණාසන්නව කියනවා ඒකිට එළියට එන්න දෙන්න එපා කියලා. හැබැයි පීටර් ඒක අහන්නේ නැහැ. අම්මගේ කාමරේ තියෙන ඔරලෝසුව අයින් කරලා එතන තියෙන රහසිගත දොර විවෘත කරනවා. හැබැයි පීටර් එයාගේ අක්කාගේ භයානක ඇස් දෙක දැකලා බය වෙලා ගිහින් හැංගෙනවා. ඒත් එක්කම අක්කත් භයානක විදියට hina වෙන්න ගන්නවා. පීටර්ට තේරෙනවා එයා හිතපු තරම් අක්කා හොඳ කෙනෙක් නෙවෙයි කියලා. රහසිගත කාමරයෙන් එළියට ආපු අක්කා පීටර්ව හොයාගෙන පීටර්ගේ කාමරේ ගාවට යනවා. හැබැයි පීටර් කාමරේ දොර වහගෙන ඉන්නේ. මේ වෙලාවේ අක්කා භයානක කටහඬකින් කියනවා ඔයා හොඳ කොල්ලෙක්, ඔයත් වත්තේ වල දාලා හිටපු කෙල්ල වගේමයි කියලා. පේන විදියට ඒ මියගිය ගෑනු ළමයව මරලා තියෙන්නේ අක්කම තමයි. ඔය වෙලාවේ බ්‍රයන් ඇතුළු පිරිස පීටර්ගේ ගෙදරට එනවා. ඒත් එක්කම අක්කා මියගිය අම්මගේ තාත්තගේ ඩෙඩ් බොඩිස් හංගලා දානවා. බ්‍රයන් ළගේ සද්ද ඇහුන පීටර් ඇඳ යටට ගිහින් හැංගෙනවා. ඔය අතරේ බ්‍රයන් ඇතුළු පිරිස ගේ ඇතුළට ඇවිත් ගෙදර තියෙන බඩු මුට්ටු කුඩු කරමින් පීටර්ව හොයන්න ගන්නවා. මේ වෙලාවේ අක්කත් සූක්ෂම විදියට බ්‍රයන් ඇතුළු පිරිසේ එකින් එක්කිනාව මරලා දාන්න ගන්නවා. ඔය අතරේ බ්‍රයන්ගේ අයියගේ යාළුවෙක් පීටර් ඉන්න කාමරේ දොර ඇරගෙන ඇතුළට යනවා. හැබැයි පහලින් ඇහුන කෑගැසීම් නිසා ඒ පිරිමි ළමයා ආපහු එළියට යනවා. ඒත් එක්කම දිග කොණ්ඩයක් වනාගෙන ආපු අක්කා ඒ පිරිමි ළමයවත් මරලා දානවා. අනික් පැත්තෙන් අපිට පෙන්නනවා ටීචර් පීටර්ට කරදරයක් වෙන්න යන්නේ කියලා තේරුම් අරන් පීටර්ව හොයාගෙන ගෙදර එන ගමන් ඉන්නේ. ඔය අතරේ බ්‍රයන් ඇතුළු සීලු දෙනාවම අමානුෂික විදියට මරලා දාපු අක්කා පීටර් ඉන්න ඇඳ උඩට ඇවිත් එයාගේ අතීත කතාව කියනවා. අක්කා ඉපදුනාම අක්කගේ රූප නිසා බය වෙච්ච අම්මයි තාත්තයි අක්කව බේස්මන්ට් එකේ පීටර් දැකපු කූඩුව ඇතුළට දාලා හදලා තියෙන්නේ. ඊට පස්සේ තමයි රහසිගත කාමරයක් ඇතුළට දාලා තියෙන්නේ. කාත් කවුරුත් නැතිව හැදුන අක්කා බිත්ති උඩ නගින්න සතෙක් වගේ හපන්න පුරුදු වෙලා තියෙනවා. ඒ අතරේ තමයි පීටර් ඉපදිලා තියෙන්නේ. පීටර් විඳින සැප දැකලා අක්කට පීටර් ගැන ඉරිසියා හිතනවා. ඉතින් අක්කා පීටර් ටිකක් ලොකු වෙනකන් ඉඳලා පීටර්ගේ මාර්ගයෙන් එළියට ඇවිත් පීටර්ටත් එයා විඳපු දුක දැනෙන්න ඉඩ අරිනක තමයි අක්කට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් අක්කා එයාව හිර කරලා තියපු බිත්තියේ පිටිපස්සේ කාමරයට දානවා. මේ අතරේ ටීචර් පීටර්ගේ ගෙදරට එනවා. අක්කා ටීචර්ටත් පහර දෙන්න ගන්නවා. මේ වෙලාවේ ටීචර්ට පීටර් කෑ ගහන සද්ද ඇහෙනවා. ඉතින් ටීචර් පීටර්ගේ අක්කගෙන් බේරිලා පීටර්ගේ කටහඬ ඇහෙන පැත්තට යනවා. ඔය අතරේ බ්‍රයන් ඇතුළු පිරිසගේ ඩෙත් බොඩිස් ටිකත් ටීචර් දකිනවා. පීටර්ගේ කටහඬ එන්නේ පීටර්ගේ කාමරේ බිත්තිය සිදුරෙන් කියලා තේරුම් ගත්ත ටීචර් ඒ බිත්ති කොටස කඩන්න ගන්නවා. ඔය අතරේ අක්ක ටීචර්ව නවත්තන්න උත්සාහ කරත් ටීචර් උපක්‍රමශීලී විදියට පීටර්වත් බේරගෙන ගෙදරින් එළියට යනවා. හැබැයි අවාසනාවට අක්කා පීටර්ව ඇදලා අරන් ආපහු ගේ ඇතුළට අරන් යනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ පීටර් ඉන්නේ බේස්මන්ට් එක යට තියෙන කූඩුවේ. අක්කා එයාගේ දිග කොණ්ඩේ පහලට දාලා පීටර් ගාවට සතෙක් වගේ එනවා. දැන් තමයි අක්කගේ මූණ අපිටත් පෙන්නන්නේ.
කොටින්ම පීටර්ගේ අක්කගේ මූණ රාක්ෂයෙක් වගේ. මේ වෙලාවේ පීටර් අහනවා ඇයි ඔයාට මෙහෙම උනේ කියලා. එතකොට අක්කා කියනවා මං තමුන් වගේ ਸਰව සම්පූර්ණ නැහැ රාක්ෂයන්ට කවුරුත් ආදරය කරන්නේ නැහැ කියලා. මේ අතරේ ටීචර් ආපහු පීටර්ව හොයාගෙන බේස්මන්ට් එකට එනවා. ටීචර් එන සද්දේ ඇහුන අක්කා ආපහු කූඩුවෙන් එළියට ගිහින් ටීචර්ට පහර දෙන්න ගන්නවා. අවසානයේදී ටීචර්ව මරන්න කියලා ටීචර් ළඟට අක්කා යද්දී එයාගේ දිග කොණ්ඩෙ කූඩුවෙන් පහළට වැටෙනවා. ඒත් එක්කම පීටර් ඒ කොණ්ඩෙ එල්ලිලා කූඩුවෙන් එළියට එන්න ගත්ත නිසා අක්කට ටීචර්ව මරන්න බැරි වෙනවා. ඔය අතරේ ටීචර් එයා ළඟ තියෙන ආයුධයෙන් අක්කට පහර දීලා ආපහු කූඩුව ඇතුළට වටනවා. පීටරුත් එයාගේ අම්මයි තාත්තයි කරා වගේ කූඩුවේ දොර වහලා අක්කව සදහටම හිර කරලා දානවා. අක්කගේ කරදරෙන් බේරුණ ටීචර් සහ පීටර් ආපහු යන්න හදද්දී අක්කා පීටර්ට කියනවා තමුන් මාව දාලා කියා තමුන්ට මාත් එක්ක තියෙන අඳුරු මතකයන් එක්ක සදහටම ඉන්න වේ කියලා තර්ජනය කරනවා. මෙතනින් මේ මූවි එක එන්ඩ් වෙනවා. ඉතින් අද කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන මූවි එකකින් හමු වෙන්නම් දෙකටම ස්ටෝරි ලෑන්ඩ් YouTube channel එකත් සමඟ රැඳී ඉන්න.